ආසියා කුසලානයේ දිනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් ඇගීම හා ඔවුන්ට දිරිදිමන ලබා දීම යුද හමුදා මූලස්ථානයේදී සිදු වුණා. ඒ යුද හමුදාපති ලුතුනෙන්ට් ජෙනරාල් වික්‍රම් ලේනකේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා ඇගීමට ලක් කළ යුද හමුදාපතිවරයා ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා පිළිබඳවද විමසා බැලුවා. ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය හෙවත් NIPM හි අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ සැගබනු කුසලතා එළිදැක්වීම වෙනුවෙන් ක්‍රියාත්මක NIPM රීච් වැඩසටහන දෙවන වරටත් ලබන 15 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. නවතමාරයකින් ඒ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි NIPM සභාපති ජනාධිපති නීතිඥ VK චොප්සි හා අධ්‍යක්ෂ ජෙනරාල් DM.A. කුලසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කෙරුණේ. විනිශ්චය මණ්ඩලයේ නියෝජනය කරමින් ප්‍රවීණ කලාකරුවන් ද මීටෙක්ව සිටියා. අරගලයේ ක්‍රියාකාරීන් කොළඹදී මාධ්‍ය හමුවක් ඇදවා තිබෙනවා. බ්ලැක් කැප් මූවමන්ට් සංවිධානයේ නියෝජිත හේමප්‍රිය කවිරත්න මහතා ඇතුළු පිරිසක් මීටෙක්ව සිටියා. කහටගස් දිගලේ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය ආරම්භ කිරීමට ප්‍රාදේශීයලකම් ආර් සෙන්දිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සහකාර පොලිස් අධිකාරී SP එදිරිසිංහ, කහටගස් දිගලේ පොලිස් ස්ථානාධිපති ඊ.ඒ. සබේසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. දකුණු කොඩිගමුව සනස සමිති අධ්‍යාපන කමිටුව මගින් සංවිධානය කළ සිව්හෙළ අංගම් සටම් සංදර්ශනය මහරගම නිලම් මහර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. දකුණු කොඩිගමුව සනස සමිති අධ්‍යාපන අරමුදලට මූල්‍ය පහසුකම් ලබා ගැනීම අරමුණින් පැවති මෙම සංදර්ශනයට දිවයිනී පාරම්පරික අංගම් සටම් ශිල්පීන් රැසක් සහභාගී වුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තන ශිල්පීන්ද මෙහිදී විශේෂාංගයක් ඉදිරිපත් කළා.